විරාමින අනතුරුවත් ඔබ එකතු වෙලා ඉන්නේ කොළඹ ටෙලිවිෂන් බදාදාන තුන්සෙවණත් එක්කව දන්නවා මේ විශේෂාංගයේදී අපි ඔබේ ගැටළු වලට නීතිමය විසඳුම් ලබා ගන්න ආකාරය පිළිබඳව කතා කරනවා අපිත් එක්ක එකතු වෙන්නේ නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන නීති නිලධාරිනි දමයන්ති දිසානායක මහත්මිය ඒ හරහා ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා දැන කියා ගන්නට අවස්ථාව තිබෙන බවත් මතක් කරන්නට ඕනේ යොමු වෙමු තවත් ඔබ අපට යොමු කළ ප්‍රශ්නයකට මාගේ විවාහය අවලංගු විවාහයක් බව අධිකරණයේදී තීන්දුව විය. එයට හේතුව වයස 18ට පෙර මා විවාහ වීමයි. අපරටේ නීතියට අනුව එය අවලංගු වීමට හේතුව කුමක්ද? මට දරුවෙකුද සිටි සැමියා නැවත මා හා එක්වීමටද කැමතියි කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අවලංගු විවාහයක් කියලා කියන්නේ එකක් තමයි ඔය කිව්වා වගේ අවුරුදු 18ට අඩු කෙනෙක් 18ට වැඩි වයසක් දාලා තමයි සාමාන්‍යයෙන් ඒක ව්‍යාජ විදිහට විවාහ වෙනවා බොහෝ අවස්ථාවලදී. දැන් නමුත් දැනට ඉතා අපහසුයි එක කරන්න. නමුත් ඔක ටිකක් කාලයකට කලින් වෙනත් බොරු වයස් දාලා විවාහ වෙලා දැනට උනත් ඉතින් කරන්න සමහරට අපේ ලංකාවේ මිනිසුන්ට වංචනික වැඩක් කරන්න ඉතා පහසුවෙන් මොන හරි ක්‍රම හොයාගන්න අවස්ථාවල් තියෙනවනේ. ඉතින් ඒ වගේ විවාහ වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ වගේ එකක් නීතිය ඉදිරියේ බලරහිතයි. අධිකරණයට ගිහිල්ලා අපි දික්කසාදේ විතරක් නෙමෙයි ඒක බල ඒක අපි ඉල්ලන්න බලරහිත කරන්න කියලා. දැන් ඒ අනුව ඉල්ලලා බලරහිත කරලා තියෙනවා මේක. ඒ විතරක් නෙමෙයි හිතන අය අහලා තිනවා තවත් අවස්ථාවන් මොනවද කියලා විවාහයක් බලරහිත වෙන්න. අධිකරණයක් ඉදිරියේ. ඒතකොට අධිකරණයක් ඉදිරියේ විවාහයක් බලරහිත වෙන්න එක හේතුවක් තමයි ওই වගේ වයස. අනිත් එක තව එකක් තමයි සමහර අවස්ථාවවලදී බහු විවාහය. තවත් කෙනෙක්ව විවාහ කරගෙන ඒ විවාහය පවතිද්දීම තවත් විවාහයකට ඇතුළත් වීම. එතකොට ඒ නැවත ඇතුළත් වෙච්ච විවාහය බලරහිත අවලංගු විවාහයක්, බලශූන්‍ය විවාහයක්. නමුත් ඒ බලශූන්‍ය වුණා කියලා බලශූන්‍ය කරවා ගන්න අධිකරණයට යෑම අනිවාර්යෙන් කළ යුතුයි. මොකද මේක මගේ විවාහේ වැඩක් නැහැයි කියලා අපිට නිකන් ඉන්න බෑ. ඒක අධිකරණයට ගිහලා අධිකරණයෙන් ප්‍රකාශයක් ගන්න ඕනේ මේක අවලංගුයි බලරහිත විවාහයක් කියන එක. සහ සමහර අවස්ථාවල් අපි නොහිතන දෙයක් තමයි තහනම් ඥාති සම්බන්ධතා. දැන් අපි දන්නා ලොකු අම්මගේ පුතා සමග විවාහ වෙන්න, ලොකු අම්මගේ දුව සමග විවාහ වෙන්න බෑ. ලොකු තාත්තගෙත් ඒ වගේ, බාප්පගෙත් ඒ වගේ, ඒ වගේ සහෝදරය වෙන්නේ ඒ අය සමග. ඒ වගේම තවත් නොයෙකුත් ඥාති සම්බන්ධතා ගණනාවක් තියෙනවා. සමහරලාට 100ට මිනිබිරිය සමග කියලා ඒ වගේ ගොඩක් ඥාති මේ සම්බන්ධතා දක්වලා තියෙනවා. අපේ සංස්කෘතියේ තියෙන නෑනමස්සිනා විවාහය පමණයි නේද? නෑනමස්සිනා විවාහය පුළුවන්. එතකොට ඒ වගේ තහනම් ඥාති සම්බන්ධතා මත ඇතිවෙච්ච විවාහයක් බලරහිත කරන්න අවලම් කරන්න පුළුවන්. ඒ තවත් තියෙනවා යම් කිසි අවස්ථාවකදී කැමැත්ත නැතුව සිදු කරන ලද විවාහයක්. සමහරන්නේ මනමාලියගේ කැමැත්ත නැහැ. එහෙම නැත්නම් මනමාලයාගේ කැමැත්ත නැහැ. ඒ වගේ අවස්ථාවකදී කැමැත්ත නැහැ කියන එක ඔප්පු කරන්නට ඕනේ. කැමැත්ත නැතුවයි මේ විවාහය සිද්ධ වුණේ කියලා. බලහත්කාරයෙන් මේ විවාහය සිද්ධ කරේ. දැන් අපි ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි දියණියන්ට මේ දේ සිද්ධ වෙන මොකද දෙමව්පිය බලෙන් විවාහ කරවලා දෙනවා. දෙමව්පියෝ කැමති පුද්ගලයාට. ඔව් දෙමව්පියෝ කැමති පුද්ගලයාට. එහෙම නැත්නම් ඥාතීන් ඔක්කොම එකතු වෙලා මෙයා හොඳයි කියලා විවාහ කරලා දෙන. නමුත් මේ තැනැත්තිය ඇත්තටම කැමති නැහැ. ඔව්. එතකොට ඇයට පුළුවන් රෙජිස්ට්‍රාවරයා ඉදිරියේදී මේ විවාහයට අකමැතියි කියලා කෙලින්ම ප්‍රකාශ කරන්න. සමහරවිට බය නිසාම නොකිය ඉන්න අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඇයට හෝ ඔහුට සිද්ධ වෙනවා ওই බලහත්කාරයේ මිදිච්ච වහාම පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න මේ විවාහය මගෙන් මාව බලහත්කාරයෙන් තමයි විවාහයට ඇතුළත් කරේ කියලා. ඉතින් එහෙම වුණොත් තමයි අධිකරණයට ගිහිල්ලා බලරහිත විවාහයක් කියලා ප්‍රකාශයක් ලබා ගන්න හැකියාව තියෙන්නේ. සහ සමහර අවස්ථාවල් අපි දකිනවා දැන් අක්කා නංගිව පෙන්නලා අක්කව දෙනවා කියලා අතීත කාලේ අපි අහලා තියෙන දෙයක් තියෙනවා. මොකද මේ සමහර අවස්ථාවවලදී අපි විශ්වාස කරන්නේ අපි විවාහ වෙන්නේ මේ තැන ඒ කියන තැනත්තත් එක්ක කියලා. නමුත් අපි ඇත්තටම ගිහිල්ලා විවාහ වෙන්නේ බී කියන තැනත්තත් සමග. එතකොට ඒ අනන්‍යතාවය පිළිබඳව අපිව රවට්ටලා තියෙනවා. නම් ඒ වගේ අවස්ථාවකදීත් අධිකරණයට ගිහිල්ලා මේක බලශූන්‍ය විවාහයක් කියලා ප්‍රකාශයක් ලබා ගන්න හැකියාව තියෙනවා. සහ සමහර අවස්ථාවවලදී වංචනිකව සිදු කරන ලද විවාහ, කූට විදිහට සකස් කරන ලද ඇති කරන ලද විවාහ, සමහර තවත් අවස්ථාවල් තියෙනවා විවාහ රෙජිස්ට්‍රාවරයාට බලයක් නැහැ මෙතන විවාහයක් ඇති කරන්න, විවාහයක් ලියාපදිංචි කරන්න. මොකද අපි දන්න මේ පළාතට දැන් බොරලැස්ගමට නම් මෙහිට අදාළ විවාහ රෙජිස්ට්‍රාවරයෙක් ඉන්නවා. දැන් ඔහුට මේ කළුතර විවාහ රෙජිස්ට්‍රාවරයෙකුට මෙතනට විවාහයක් ලියාපදිංචි කරන්න බෑ. මොකද ඔහුගේ බල ප්‍රදේශය මේක නෙවෙන නිසා. එතකොට ඒ වගේ විවාහයකුත් බලරහිත කරගන්න පුළුවන්. සහ සමහර අවස්ථාවලදී ඇත්තටම විවාහ රෙජිස්ට්‍රාවරු නෙමෙයි මවාපාන රෙජිස්ට්‍රාවරු ඇවිල්ලා නිවහලිය පදිංචි කරන ඒ වගේ වංචනික කටයුතු ඕන තරම් අපිට අතීතයේ සිද්ධ වෙලා තියෙනවා, දැනටත් සිද්ධ වෙනවා, අධිකරණයටත් එනවා. ඒ වගේ අවස්ථාවකත් විවාහය බලරහිත කරගන්න ඉල්ලීමක් කරන්න හැකියාව තියෙනවා. නමුත් දැන් ඔබේ කතාව ඔබට දරුවෙකුත් ඉන්නවා,
සහමේ ස්වාම පුරුෂයා නැවතත් ඔබ විවාහ කරගන්න කැමතියි. ඊටාත්ම හොඳ තත්ත්වයක්. දැන් මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඔබගේ විවාහය අවලංගු වුණා. බල රහිතයි කියලා තීන්දුව වුණා. දැන් ඔබට පුළුවන් නැවතත් ඔහු සමග විවාහ වෙන්න. මොකද ඔබ දෙදෙනාම නැවතත් වෙනත් විවාහයකට ඇතුළත් වෙලා නැත්තම් මේ විවාහය අවසන් වුණා නම් නැවතත් ඔබ දෙදෙනාට විවාහ වෙලා ඔබගේ පෞල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. අන්න ඔබට නම් ගැටලුවක් නැතිවම ඔබේ විවාහය නැවත වතාවක් කරගන්නට අවස්ථාව තිබෙනවා. මම හිතන්නේ ඔබේ ගැටලුවට නිසි විසඳුම සාර්ථක විසඳුමක් ලැබෙන්නට ඇති යොමු වෙමු. තවත් ඔබ අපට යොමු කළ පැණයකට මාගේ සැමියා විදේශගත වෙති අතර වසර 10කින් පැමිණියේ නැත. ආරංචියක්ද නැත. මට නැවතත් විවාහ විය හැකියද කියලා තමයි ඇය අපට ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. දැන් නැවත පැමිණියේ නැහැ විදේශගත වුණා කියලා කියන පමණින්ම කෙනෙක් ඒ තැනත්තා අතුරුදහන් වුණාද මිය ගියාද මුකුත් කතාවක් නැහැනේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් මිය ගියා නම් මිය ගිය බවට සහතිකයක් තියෙන්නට ඕනේ. එතකොට මිය ගියේ නැත්නම් ඒ පුද්ගලයා මරණ සහතිකයක් නැත්නම් ඔහු දැනටත් ජීවත් වෙන පුද්ගලයෙක්. එතකොට දැනටත් ජීවත් වෙන පුද්ගලයෙක් විදේශගත වෙලා ජීවත් වුණා වුණත් ඒ විවාහය තාමත් බල සහිත විවාහයක්. ඒක බලාත්මක විවාහයක්. මොකද ඒ පුද්ගලයින් දෙදෙනාම ජීවතුන් අතර ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට නැවතත් විවාහයක් ඇති කර ගැනීමට හැකියාවක් නැහැ. මේ පුද්ගලයා ජීවතුන් අතර නැහැයි කියලා ඔප්පු කරන්න ඔබට හැකියාවක් නැත්නම්. නමුත් ඔබට හැකියාවක් තියෙනවනම් යම් කිසි විදිහකින් ග්‍රාම නිලධාරී වාර්තාවල්, එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවල් වගේ නොයෙකුත් දේවල් හොයලා බලලා මේ තැනත්තා කොහෙත්ම නැහැයි කියලා අතුරුදහන් වෙලයි කියලා ඒ සම්බන්ධයෙන් දිසා අධිකරණයෙන් ප්‍රකාශයක් ලබා ගන්න නඩුවක් ගොනු කළා. මේ තැනත්තා අතුරුදහන් වූ පුද්ගලයෙක් කියලා. එතකොට අතුරුදහන් වූ පුද්ගලයෙක් දැන් සාමාන්‍ය වසර 7කට වගේ වැඩි කාලයක් අපි ළඟට ආවේ නැතුව හිටියා නම් අපි දන්නේ නැත්නම් ඔහු ගැන තොරතුරක් අතුරුදහන් වූ පුද්ගලයෙක් වශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් ප්‍රකාශයක් ලබා ගන්න. ඒ වගේ අවස්ථාවකදී එහෙම ප්‍රකාශයක් ලබාගෙන ඔබට නැවත විවාහ වීමට හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට හැකියාවක් නැහැ මේ විවාහය තාමත් බලාත්මක නිසා. ඔය කොමන හේතුවක් මත මෙහෙම ප්‍රශ්න යොමු කරන්නේ දැන්නේ කෙසේ වෙතත් ඔබට අවශ්‍ය කොහොමුණත් ඒ අවුරුදු 10ක කාලයක් ඉවසගෙන ඉඳලා තියෙනවානේ. ඇයගේ පැත්තෙන් ඇය සාධාරණයි. නැවතත් විවාහයකට යනවා කියන එක වැරද්දක් නෙමෙයි. එක් විවාහයක් අවසන් වුණා නම් නැවත විවාහයකට යන්න බෝද ඒ තැනත්තා සමහරලාට විදේශගත වෙලා ඔහු වෙනත් කාන්තාවන් සමග ජීවත් වෙනවා. එතකොට මේ කාන්තාව මේ රටේ දුක් විඳින දරුවොත් එක්ක ඉතින් නමුත් ඇයගේ පැත්තෙන් ඇය සාධාරණයි. නමුත් නීත්‍යානුකූල තත්ත්වය තමයි මම පැහැදිලි කරේ. නීත්‍යානුකූලව ඇයට නැවතත් විවාහයකට යන්න මේ විවාහය එක්ක අවලංගු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ තැනත්තා මිය ගිය බවට හෝ අතුරුදහන් වූ බවට ප්‍රකාශයක් ලබා ගන්න. කෙසේ වෙතත් ඇය මේ සිහියෙන් සිතා බලා කටයුතු කරන තැනැත්තියා. මොකද ඇයත් විවාහයකට යොමු වෙන්නට කලින් නීතිමය විශ්ලේෂණයට ගැටළු ඇති වේවි. පසුවට මේ දේවල් පිළිබඳව ඇය කලින් දැනුවත් වීම ඇත්තටම මේ උචිත ක්‍රියාවක්. මම හිතන්නේ ඇයටත් නිසි විසඳුම ලැබෙන්නට ඇති. යොමු වෙන්නේ ඔබ යොමු කළ තවත් පැනයකට පිළිතුරු ලබා දෙන්න. මාගේ බිරිඳ විවාහයට පෙර ඉතා අහිංසක ගති පැවතුම් ඇති බව මවා පෑවද. විවාහයෙන් පසුව ඇය වෙනස්ම චරිතයක් ඇති අයෙකු බව වැටහිනි. ඇය විවාහ වන විට කන්‍යාවයක්ද නොවේ. මට ඇයගෙන් දික්කසාද විය හැකියිද කියලා ඔහු ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. ඒක සාමාන්‍ය හැම කෙනාටම පොදු ප්‍රශ්නයක්නේ. විවාහ වෙන්න කලින් ඉන්න කාන්තාවනේ විවාහ වුණාට පස්සේ ඉන්නේ. ඒක බොහෝ අවස්ථාවලදී පුරුෂයන් කියන කතාවක්. ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි. ස්වාම පුරුෂයත් බොහෝම අවස්ථාවලදී පෙම්වතා කාලේදී ඉතාමත්ම ලයාන්විතයි, බොහොම හැඟුම්බරයි, ප්‍රේමාන්විතයි. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ කතා කරන්නත් බොහොම අමාරුයි, අවසර ගන්න උන කතා කරන්න. එතකොට යම්කිසි ප්‍රශ්නයක් කියන්න වෙනම වෙලාවක් වෙන් කරගන්න ඉතා අමාරුයි. ඒකටත් අර බකමූණු භාෂාවෙන් තමයි පිළිතුරු දෙන්නේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක මඟහරවා ගන්න අපි කවුරුත් විවාහක පුද්ගලයන් කල්පනා කරලා බලන්න ඕනේ මේක නීරස වෙන්නේ නැතුව කොහොමද අපි මේ ජීවිතේ ගෙනියන්නේ කියලා. ඉතින් කොහොම වුණත් දැන් මෙතනදී මේ තැනැත්තිය වෙනත් ගතිගුණ තිබුණා. නමුත් දැන් වෙනත් ගතිගුණ කියන එක ඒක සාමාන්‍ය කාරණාවක්. සහ ඇය කන්‍යාවක් නොවනවා කියන එක දික්කසාදයකට යන්න හේතුවක් නෙමෙයි. අපේ රටේ නීතිය අනුව කන්‍යාභාවය කියන එක ඔප්පු කරන්න ඕනේ කියලා අපේ සංස්කෘතියේ කියනවා. අපි දැන් සංස්කෘතිය වශයෙන් අපි බලනවා අපිට මේ දේ ඕනේ කියන එක මේක ඔප්පු කරන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ කියන කතාව සාමාන්‍ය ජනතාවත් ව්‍යවහාරයේ තියෙනවා. නමුත් නීති කිසිම තැනක කන්‍යාභාවය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් නැහැ. ඒතකොට කන්‍යාවක්ම වෙන්න අවශ්‍ය නැහැ විවාහ වන්නට. ඒ සම්බන්ධයෙන් දික්කසාදයක් ලබා ගැනීමට අධිකාරණයට යන්නේ කිසිසේත්ම මේක හේතුවක් නෙමෙයි. හැබැයි එහෙම වුණත් ඔබට දැන් මේ තැනැත්තිය සමග ජීවත් වීමට අපහසු වෙලා තියෙන්නේ ඇයගේ ක්‍රූර ගති පැවතුම්, නපුරු ගති පැවතුම්, එමත් නැත්තම් ඔබට කිසිම වෛවාහික යුතුයකමක් ඉටු කරන්නේ නැහැ, අන්න ඒ වගේ කරුණු කියලා
ඔබට අධිකරණයට ගිහිලා දික්කසාදයක් ඉල්ලා හිටින්නට පුළුවන් ද්වේෂ සහගත අතහැර යාම මත. එහෙම නැතුව කන්‍යා භාවයේ නොතිබීමේ මත අධිකරණයට යන්න හිතන්නවත් එපා. ඒක කවදාකවත් අධිකරණය අනුමත කරන්නේ නැහැ. ඔව්. මේ විදිහට අද දවසේදීත් ඔබ අපට යොමු කළ ප්‍රශ්නවලට නීතිමය වශයෙන් විසඳුම් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි ඔබව දැනුවත් කරා. ඉතින් මම කියවනේ 2015 වසරේ අවසාන දිනේ තමයි අද අපි මේ ගත කරන්නේ බදාදා නඳුන් සෙවනේ. නැවතත් 2016 වසරේදී බදාදා නඳුන් සෙවනත් සමග තමයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ ඔබේ විසඳුම් වල ඔබේ ගැටළු වලට විසඳුම් ලබා දෙන්නේ. ඉතින් දමයන්ති දිසානායක මහත්මිය පුරා වසරක් අපිත් එක්ක කටයුතු කරානේ. දැන් ඔන්න ජනවාරි පළවෙනිදාට කලම්බු ටෙලිවිෂන් අපි අපේ පළවෙනි උපන්දිනේ සමරනවා. ඔබතුමියටත් යමක් කියන්න නැති. ඉතාම සතුටු. ඇත්තටම ලොකු සේවයක් මේ ආයතනයෙන් කරන්නේ. මොකද මට සමහර අවස්ථාවලදී මගේ ආයතනයට විදේශගත පුද්ගලයින් ඉතා විශාල වශයෙන් ඇමතුම් ලබා දෙනවා. මෙතෙන්දි කියන්න බැරි වුණත් සමහරලාට මගේ ආයතනයට ඇමතුම් ලබා දීලා ඔවුන්ගේ විසඳුම් ලබා ගන්නවා. සමහර අවස්ථාවලදී මාව මුණ ගැහෙන්න එනවා. ඇත්තටම ඉතින් ඒ උනේ ඒ හැම දෙයක්ම වෙන්නේ මේ ආයතනය නිසා. එහෙම නැත්තම් ඇත්තටම විදේශයකට ගියාම අපි හරි අසරණ බවකට පත් වෙනවා. මොකද අපිට අපේ කියලා කෙනෙක් නැහැ, අපේ කියලා අහන්න කෙනෙක් නැහැ, අපේ කියලා දකින්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ ආයතනයක් තියෙන එක මම හිතන්නේ මම විදේශ සංචාරවල යෙදෙන අවස්ථාවවලදීත් මට හුඟක් අය හම්බ වෙලා කිව්වා මාව දන්නේ නැති අය සමහරලාට මාව අඳුරගත්තා හේටි ගියාට පස්සේ. මොකද ඔබතුමිය මේ අහවල් නාලිකාවේ සේවය කරනවනේ, අහවල් නාලිකාවේ වැඩසටහන් වලට එනව නේද කියලා. ඉතින් ඒක ඇත්තටම මටත් ලොකු ආඩම්බරයක්. ඔබගේ සේවය ඇත්තටම තවදුරටත් ඉතා ඉහළින් මීටත් වඩා හොඳ තත්වයකින් ලබන අවුරුද්දෙත් කරගෙන යන්න හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. බොහොම ස්තුතියි ඔබතුමියට. අද දවසේදීත් ඔබතුමිය මේ අපේ බදාදා නඳුන් සෙවන අර්ථ ගන්වන්නට අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඔබතුමිය හැමදාම අපිත් එක්ක කටයුතු කරන තැනැත්තියක්. ඉතින් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ අද දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔබතුමියට ආයුබෝවන් කියලා සමුදෙන්නට කලින් මතක් කරන්නට ඕනේ මේ නීති ආධාර කොමිසම් සභාවේ දුරකථන අංකේ 011 2 433 618 කියන දුරකථන අංකය තමයි නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය. ඒකට අමතන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අපිට පුළුවන් ඔබව අදාළ ප්‍රාදේශීය කාර්යාලය මොකක්ද කියලා බලලා ඒකට යොමු කරන්නට. අනේ දැන් ඔබතුමියට සමදෙන්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් අද දවසේ සතුටින් ගත කරන්නට ඔබතුමියට හැකි වෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආයුබෝවන්, සුභම සුභ දවසක්, බොහොම ස්තුතියි කියලා ඔබතුමියට සමදෙනවා. ඒ වගේම තමයි අපිව නරඹන ඔබටත් දවස සතුටින් ගත කරන්නට, ඒ වගේම කරන්න කියන හැම දෙයක්ම සාර්ථක වෙන්නට කියලත් කලම්බු ටෙලිවිෂන් අපි බදාදා නඳුන් සෙවන තුරෙන් ඔබට ප්‍රාර්ථනා කරන ගමන් සෝදානම් වෙන්නේ අද දවසට සමුගෙන යන්නට තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම සුභම සුභ දවසක්.